සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස්. අපිට පේනවා අද වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක්ම දරා ගන්න බැරි තරමට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ලෝකේ අසීමිත ලෙස බදු බර වැඩි කරපු හැම රටකම ඉදිරි ගමන එන හිටලා තිබෙනවා. එහෙනම් මේ බදු බර වැඩි කිරීම තුල ආණ්ඩුව හිතනවා නම් ආර්ථික ස්ථාවරය වෙනවා, රටේ ඉදිරියට යන්න පැවැත්මක් තියෙනවායි කියන එක, ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. බදු අය කිරීම සහ බදු ක්‍රියාවලිය අනාගතයේ විශේෂ වෙනස්කම් අනුව කළ යුතුව තිබෙනවා. වෙන පාරක් නැහැ, යන්න තියෙන මේ පාර පමණමයි. වෙන පාරක අරන් ගිහිලා මහජනය අමාරුවේ දැපීම තම තමන්ගේ ආගමනුව කරනවා නම් මහා පාප කර්මයක්. මහජනය ආපහු මහා අපා දුකකට පත් වෙයි. ගරු ජනාධිපතිතුමා, තාමත්ම ප්‍රීතියෙන් එතුමාගේ ජනාධිපති භාවය අත්විඳින්න තමයි ඉන්නේ මේ අවුරුද්ද දෙකෙම. වෙන භාෂාවක් කියන මේක එන්ජොයි කරනවා. මිනිස්සු පුදුමාකාර අමාරුවකින් ඉන්නේ. ඉතින් මිනිස්සු අපෙන් අහනවා කවද්ද ආණ්ඩුව වෙනස් කරන්න කියලා. දැන් අපි මේ වෙලාවේ කරමින් සිටින්නේ විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. ඒ වැඩපිළිවෙල සඳහා අපි ආණ්ඩුව තුල සිටනත් විපක්ෂය තුල සිටනත් හොඳ මිනිස්සු, අවංක මිනිස්සු එකතු කරන්න පටන් ගන්න තිබෙනවා. නාලක ගොඩේවා මාත්‍යා තමා ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත. මේ ආර්ථිකයේ වැටෙන්න බදු අඩු කරන්න ප්‍රධානම උපදෙස් දුන්න පුද්ගලයා තමයි නාලක ගොඩේවා මාත්‍යා. පියත්මග අදාගෙන, එළිය සංවිධානය අදාගෙන ගෝඨාභය තමයි මේ රටට ගේන්න ඕනේ, දේශපාලනේ නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා විශාල මතයක් ගෙනිච්ච කෙනෙක්. තුමල්ලා ගෙනල්ලා අපේ අවෘත්තියක තිබ්බ දේශපාලනේ නැති කරලා දැන් නාලක ගොඩේවා ටක් ගාලා කරනවක් ගාලා සජිත් මාත්‍යාගෙන් වැළඳගෙන ඉන්නවා. එමනම් මං ආන්න කැමති සජිත් ප්‍රේමදාස මාත්‍යාගෙන් සහ ඔය සජබෙයාගෙන් ඔය නාලක ගොඩේවලම ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. අපේ අරලා තියෙන්නේ සැලුන් දොර නෙමෙයි, මහදොර අරලා තියෙන්නේ. දෙපැත්තේ සිකුරිටි ගාඩලා ඉන්නවා. දෙන හැම දිනෙකම චෙක් කරනවා සාක්කුවල කුඩු තියෙනවද, ගංජා තියෙනවද. එහෙම නැති අය විතරයි ප්‍රධාන දොරෙන් ඇතුළට දාන්නේ. එහෙමෙන් සුම්බුන් එකතු කරගෙන සජිත් ප්‍රේමදාසලා ගොඩනගෙන පාලනයකි මේ පරිවර්තනය අපේ රටට ගේන්න පුළුවන්. සුම්බුන් දශක ගණනාවක් කරා ආණ්ඩුවල තැපලා 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 19ටත් උස්සලා 20ටත් උස්සලා 21ටත් උස්සලා සජිත්ටත් උස්සනවා. මොනවද මේ මජර දේශපාලන පරිච්ඡේදය අපි අවසන් කරන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ කියනවා නම් කුණු ටික එකතු වෙනවා කියලා කුණු ගොඩවල් වලට ජනතා විමුක්ති පෙරමුණේ ඒ ඉතිහාසය නම් බලනකොට කුණු තියෙන්නේ කොහෙද කියලා අපි දන්නවා. 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගේන්න අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ එදා කටයුතු කරේ කියන එක අපි පැහැදිලි. එහෙමනම් අද අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂවරු තමයි මේ රට බංකොලොත් කරන්න වගකිය යුතු කියලා. එහෙමනම් ඒ බංකොලොත් කරන්න වගකිය යුතු බලයට ගේන්න කටයුතු කරේ කවුද? වෙන කවුරුත් නෙමෙයි අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.